අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත රෑ 9ට තෙල් බහි පෙට්‍රල් 92.40කින් සහ ඔටෝ ඩීසල් 15කින් පහතට මේක ගසා කෑමේ සූත්‍රයක් පෙට්‍රල් රුපියල් 100කිනුයි ඩීසල් රුපියල් 55කිනුයි අඩු කරන්න තිබ්බා ආනන්ද පාලිතගෙන් චෝදනා पेट्रोल अडुकलाट त्रिरोधरथ गास्तु अडुकरन्न बहे त्रिरोधरथ संगम कियाई डीजल अडुकलत बस गास्तु अडुकरन्नित नहे गमनुत कियाई श्रीलंकाव लोक बलवतुन्गे सहाय इल्लाई श्रीलंकावट नय अर्बुदेन मिदीमट पेरिस समाजे सहाय तवदुरटत चीन नय संबंधेन जात्यंतरेन बरपतल चोदनावक नय प्रतिउपगत किरीमेदी श्रीलंकावट अहितकर गिवसुम याली क्रियात्मक वेयिद දිලිඳුකම පිට දැකීමේ ජාත්‍යන්තර දිනය අදයි ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 64 වෙනි තැනට හදිසි ඖෂධ මිලදී ගැනීම නිසා මිලියන ගණනක වංචාවක් එළියට රටේ ඖෂධ 90ක් තවම හිඟයි ජීවිත ආරක්ෂක ඖෂධවල කිසිම හිඟයක් නැහැ වෛද්‍ය හම්දානි කියයි ප්‍රියමාලි නිසා අසත් සාලිත් සීඩියට V8 ගැටුම දුරදිගයයි ප්‍රියංකාගෙන් මුරුත්ෙට්ටුවේ හිමිට චෝදනා මුරුත්ෙට්ටුවේ හිමිගෙන් ප්‍රියංකාට චෝදනා පාදිනියේදී මෝටර රථයක් ගසක ගැටි තිදෙනෙකු මරුට කළුව මෝදරදී මෝටර රථයක් රුහුණු කුමාරියේ ගැටෙයි 22 සම්මත කරන හැටි විජේදාස කියයි අධ්‍යාපනයේ පෙරලියකට සජිත්ගෙන් නව සංකල්පයක් ජනතාව නැගිටවන්න හදන යෝධයාව නැගිටවන්න 3 දෙනෙක් ඕනේ අනුර කියයි දැන් දේශීය පුවත් ඉන්ධන මිල සූත්‍රයට අනුව අද රාත්‍රී 9 සිට ඉන්ධන මිල ගණන් පහත දමනු ලැබුවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15කින් පහළ දැමීමටයි බලශක්ති අමාත්‍යාංශය පියවර ගත්තේ. ඉන්ධන මිල ගණන් අඩුවද ත්‍රිරෝදරත ගාස්තු හා බස් ගාස්තු අඩු කිරීමට සූදානම් නැති බවයි ප්‍රධාන වෘත්තීය සමිතිය පවසන්නේ. අද රාත්‍රී 9 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා. ඒ අනුවම ලංකා IOC සමගමත් සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා. නව මිල සංශෝධනයට අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින් අඩු කිරීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. සුදු ඩීසල් ලීටරයක් අඩු වී ඇත්තේ රුපියල් 15ක මුදලකින්. ඒ අනුව නව ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 370ක් ලෙස සටහන් වනවා. අද රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල සටහන් වන්නේ රුපියල් 415ක් ලෙසයි. අනෙකුත් ඉන්ධන මිල කරන්වල කිසිදු සංශෝධනයක් සිදු කර නැති බවත් බලශක්ති අමාත්‍යාංශය ප්‍රකාශ කළා. රුපියල් 100කින් පෙට්‍රල් ලීටරයක් අඩු කරන්න පුළුවන් රටේ ජනතාවට ප්‍රමිතියෙන් යුක්ත ඔක්ටේන් අගය වැඩි 95 දීලා ඔබතුමා විප්ලවය පටන් ගන්න. අයි පිට රටවල නැහැනේ 92 රුපියල් 55 ඩීසල් ලීටර අඩු කරන්න පුළුවන් එකට තමයි රුපියල් 15ක සොච්චමක් අඩු කරන්නේ. තෙල් බැරල් එක ඩොලර් 45කට වඩා අඩුයි. ඊළඟට භූමි තෙල් 75කින් ඔබතුමා අඩු කරලා නැහැ. පිරිපහදුව 100ට 100ක් හදන්නේ භූමි තෙල්. මේ වෙන විටත් ගොඩ ගහලා තියෙනවා පිරිපහදුවේ මෙට්‍රික් ටන් 30000ක් පමණ. දැවි තෙල් එහෙනම් ගසා කෑමේ සූත්‍රයේ තාමත් ක්‍රියාත්මකයි. ඩීසල් මිල අඩු කළත් බස් ගාස්තු අඩු කරන්නේ නැති බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. මේ ඩීසල් රුපියල් 15ක් අඩු වුණාට ඊට වැඩිය ලීටර් වැඩි ප්‍රමාණයක් අපිට පුච්චන්න වෙනවා මාර්ග තදබදයට. ඉතින් ඒක වගකීමෙන් මා කියනවා. ඒ නිසා මේ අවස්ථාවේදී කිසිදු තීරණයක් ගන්න හැකියාවක් නැහැ බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් කිසිදු අපිට තීරණයක් අරගෙනත් නැහැ. අපි අරගන්නෙත් නැහැ මොකද අපි මේ අවස්ථාවේදී විශේෂයෙන් බන්දුලා මාත්‍යරයාගේ හැසිරීම පිළිබඳ අපිට ගැටලුවක් තියෙනවා. කර්මාන්ත සංවර්ධනයේ කිසිදු ආකාරයේ උදව්වක් එතුමා අපිට ලබා දෙන්නේ නැහැ. ඉන්ධන මිල පහළ දැමුවත් ඉන්ධන කෝටාව ලබා දෙන තෙක් ත්‍රිරෝදරත ගාස්තුත් පහළ දමන්නේ නැති බව වෘත්තීය ත්‍රිරෝදරත සංගම් නායකත්වයේ සත්‍ය වූ සංවිධානයේ කැඳවුම් කරු රෝහණ පෙරේරා පවසනවා. 92 පෙට්‍රල් ටික මේ වෙනකොට 370 වෙනකන් අඩු වෙලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වුණත් මේ අඩුවීම පාරිභෝගිකයන්ට දෙන්න තවමත් අපිට අර ඇමතුමා කියපු කෝටාව වැඩි කරලා නැහැ. මේ හේතුව නිසා
අපි තීරණය කරලා තියෙනවා දැනට ගාස්තු සංශෝධනය නොකරන්න. මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සියලු මාංශ සඳහා වෝහාරික විකිරණයක් සිදු කළ යුතු බව විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක ප්‍රකාශ කර තිබෙනවා. ආයතනය තුළ විනිවිද භාවය වැඩි කිරීම, කාර්යක්ෂමතාව වැඩි කර ගැනීමට සහ මහජනතාවට අවශ්‍ය සේවාවන් ලබා ගැනීමට පහසු වන පරිදි මෙම වෝහාරික විකිරණය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ශ්‍රීලංකාවට ණය අර්බුදයෙන් මිදීම සඳහා පැරිස් සමාජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට එහි සභාපති විලියම් රූස් සහතික වී තිබෙනවා. මේ අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් චීනය දක්වන නිද්‍රාශීලී පිළිවෙත හමුවේ රටවල් රැසක් තවදුරටත් ආර්ථික වශයෙන් අර්බුදයකට පත්ව ඇති බවටයි පාර්ශ්ව රැසකින් චෝදනා එල්ලවන්නේ. මේ වන විට රට තුළ පවතින උද්ධමනය හමුවේ සිව් දෙනෙකුගෙන් යුත් පවුලකට මාසයක කාලයක් ජීවත් වීම සඳහා අවශ්‍ය මුදල රුපියල් 120,000 ඉක්මවා ගොස් ඇති බවයි අන්තර් සමාගම් සේවක සංගමයේ පවසන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව සඳහා සහභාගී වී සිටින මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැරිස් සමාජයේ සමසභාපති විලියම් රූස් හමු වී තිබෙනවා. එහිදී ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව වෙත පූර්ණ සහයෝගය ලබා දෙන බවට පැරිස් සමාජයේ සමසභාපති විලියම් රූස් සහතික වී තිබෙනවා. මේ අතර වොෂින්ටන් හිදී පැවති V20 අමාත්‍යවරුන්ගේ සංවාදය සඳහාද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහභාගී වී තිබෙනවා. එහිදී මූල්‍ය දුර්වලතා විසඳීම සඳහා නව්‍ය විසඳුම් සෙවීමට අවශ්‍ය වන බහුපාර්ශ්වීය හා ද්විපාර්ශ්වීය සහනදායී මූල්‍යකරණ සහ ගෝලීය තාක්ෂණ හුවමාරු දිරිගැන්වීමේ කාර්යභාරය පිළිබඳව සාකච්ඡා ඇති වූ බවයි රාජ්‍ය අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ. මේ අතර ගෝලීය රටවල් රැසක් මුණපා සිටින ණය අර්බුදයට විසඳුමක් වශයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවධානය යොමු කර තිබෙනවා. මෙලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේලා චීනය දක්වන මන්දගාමි ප්‍රතිපත්තිය හමුවේ ලොව රටවල් රැසක් අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින බවට ද හින්දු පුවත්පත වාර්තා කරනවා. අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජනට් යෙලන් පවසන්නේ රටවල් රැසක් මූණ දී සිටින ණය අර්බුදය විසඳීමේදී චීනයට පැවරී ඇති වගකීම සුළුපටු නොවන බවයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය හිමි රටවල් වන ඉන්දියාව, චීනය සහ ජපානය අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවෙන් ඇතැම් රටවල් මීට පෙර පැවති රජයන් ප්‍රතික්ෂේප කළ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමටද ඉල්ලීම් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. දැන් අද වෙනකොට ඉන්දියාව ලංකාවට නැවත එක ඩොලරයක් හරි ණය දෙන්න ඕනි නම් ඉක්ටා වෙළඳ ගිවිසුම අස්සම් කරන්න කියලා. චීනය කියනවා අපි උඹලට උදව් කරන්න ඕනි නම් වෙළඳ ගිවිසුම අස්සම් කරන්න කියලා. ඊළඟට එනවා එක්සා ගිවිසුම ක්‍රියාත්මක කරන්න කියන කොන්දේසිය. ඊළඟට එනවා MCC ගිවිසුම ක්‍රියාත්මක කරන්න කියන කොන්දේසිය. MCC ගිවිසුම ඇතුළේ තියෙනවා ත්‍රිකුණාමලයේ ඉඳලා ලංකාවට කොරිඩෝ එකක් හදලා රට දෙකට බෙදලා ආර්ථික කලාප විදියට දියුණු කරන්න ඕනි යෝජනාව ඉදිරිපත් කළා. මේ අතර රුපියල් ලක්ෂයකට ඉහළ මාසික ආදායමක් ලබන අය සඳහා දේශීය ආදායම් පනත යටතේ නව බදු හඳුන්වා දීමට පසුගියදා රජය කටයුතු කළා. මෙම ක්‍රියාපිළිවෙල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව වූ තවත් කොන්දේසියක් බවටයි විපක්ෂය චෝදනා කර සිටියේ. මෙම බදු පිළිබඳව අන්තර් සමාගම් සේවක සංගමය අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කළා. ආර්ථිකය හැකිලෙන වෙලාවක අපි අහනවා මෙහෙම බදු ගහන රනිල් ගේයි රාජපක්ෂලාගේ ඔළුවල මැටිද තියෙන්නේ. ඔහුගේ දෙසැම්බර් මාසේ 4 දිනක පවුලක බඩු කොළඹ පාරිභෝගික මිල දර්ශක අනුව රියල් 54,999 කියලා මහ බැංකු වාර්තාව කියන මේ වෙනකොටේ බඩු මල්ල 1,20,000 පැනලා එනනම් අපි අහනවා රනිල් රාජපක්ෂලාගෙන් ඔය ඔල මොට්ටල තීරණ ගන්නේ අර IMF එකට වෙච්ච පොරොන්දු ඉටු කරන්න. IMF එකට පොරොන්දු වෙනවා අයවැය ප්‍රාථමික අතිරේක්තයක් ඇති කරනවා කියලා. ඉතින් ආදායම් වැඩි බව පෙන්වන්න අර කපන්නකො රනිල් ගෙවියදා. නවත්තන්න හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන නවත්තන්න කැමැතිවරු නඩත්තු කරන්නේ. නිකන් කකා ඉන්නේ කාට මහන්සි වෙලා හම්බ කරලා කණේ කාගේ වේදනාව අමාරුව තේරෙන්නේ. රනිල් රාජපක්ෂලා හැමදාම ජනතාවගේ බදු මුදලින් කෑවේ බිව්. ඔබ නිශ්ශබ්දව හිටියොත් එහෙම ඔබේ බත්පතත් රනිල් රාජපක්ෂලා උදුරයි යනවා. ලෝක දිලිඳුකම පිටුදැකීමේ දිනය අදයි. ලෝකයේම එක්ව දිලිඳුකම පිටුදැකීමට මහත් වෙහෙසක් දරද්දී අද අපේ රට දිලිඳුකමේ පතුලටම ඇද දැමීමට මෙරට පාලකින් කටයුතු කරමින් සිටිනවා. මැදි ආදායම් රටක් පැවති ශ්‍රී ලංකාව දුප්පත් රටක් බවට නිල වශයෙන් නිවේදනය කරන්නට තරම් අපේ පාලකින් දීන වී අවසන්. එසේනම් අප කෙලෙසද දිලිඳුකම පිටුදකින්නේ? ලෝකේ තියෙන ලොකුම ගින්දර බඩේ ගින්දර. ආර්ථිකය අතින් අන්තිටම වැටුණාම එදා වේල හොයා ගන්නවා කියන්නේ හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. දුප්පත්කම කියන වචනෙට හිතාගන්න බැරි විදිහට මිනිස්සුන්ගේ ජීවිතේම පාරට ඇදලා දාන්න උනත් පුළුවන්. 2022 වර්ෂයේ අවසන් වන විට ලෝකයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව මිලියන 75 සිට මිලියන 95 දක්වා වැඩි විය හැකි බවයි වාර්තා වන්නේ. දිලිඳුකම පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය
මෙම වාර්තාවට අනුව සාගින් අතින් ශ්‍රී ලංකාව පසුවන්නේ මධ්‍යස්ථ මට්ටමකයි. වාර්තා පිට වාර්තා තබමින් මේ රට යන්නේ අන්ත දුක්ඛිත තැනකටයි. රට දැන් කබලෙන් ලිපට වැටිලා ඉවරයි. සඳළු තලවලින් බිමට බැහැලා බලන්නම ඕනේ රටේ දුප්පත් ජනතාව ජීවත් වෙන්න මොනතරම් දුකක් විඳිනවද කියලා. පොඩි කාලේ ඉඳලා මෙතන තමයි ඉන්නේ. අපිට මේ ඇවිල්ලා පාසුකම අරියට අඩුයි. වතුර දැම්මොත් එimhe දැන්ටම යටත් වෙනවා. දොරකඩ වෙනක වතුර එනවා. රජෙන් අපිට කිසිම දෙයක් කරලා නැහැ. ඉතින් මෙච්චර මේ මිනිස්සු දුක් විඳින්නේ නිසානේ නේද හැමදාම සදාකල් මේ වේක්තන අපි දුක් විඳගෙන ඉන්නවා පොඩි ළමයි තියාගෙන රෑ දෙකට එකට තුනට ගම් වතුර දාලා ළමයි අරගෙන ඒ තෙමි තෙමි යන්න තැනක් නැතුව වතුර ඉඳගෙන ඉන්නවා කවුරුත් ඇවිල්ලා බලන්නේ ඡන්දේ තරක් ඇවිල්ලා ඉල්ලනවා පොඩි බැස්සක් වයින්න බැස්සම අවුරුද්දෙම ඔක්කොමල්ලා ගම් වතුරෙන් යට වෙලා කාරිය ඉන්නවා ළමයින්ට කණ්ඩ බොණ්ඩත් නැහැ හරියට ස්ථිර රස්සාවක් නැහැ මිනිසුන්ට එන්නෙන්ඩ බඩු මිල ගණන් අපි දුක් විඳිනවා කමන්න අපේ දරුවාරි පොඩ්ඩ හොඳට ඉන්නවා බලන්න නිසා ආස අඩගොඩේ ඉන්නේ මාත්‍යෝ අපිට කරුණා කරලා ගෙයක් කොයි හරි දෙන්න මේක කඩලා අපේ ළමයි මේ මඩගොඩේ ඉන්නේ අපි වොම දුකින් තමයි ජීවත් වෙන්නේ අපි සිරප්පු කැල්ල කර්මය මාල් කරලා තමයි අපි ජීවත් වෙන්නේ ඒ වුණාට අපි ඉන්න තැන් අපිට ඉන්න ස්ථාන අපිට අරියාකාරව නැහැ කට්ටියක් නිදාගෙන ඉන්නවා කට්ටියක් ඇරලා ඉන්නවා ඒ කියන්නේ ගෙවල් රේඩියෝ කරන්න තින්ද රට තුල ඖෂධ වර්ග 90ක හිඟයක් තවදුරටත් පවතින බව වෛද්‍ය අන්වර් හම්දානි පවසනවා කෙසේ වෙතත් ජීවිතාරක්ෂක ඖෂධවල කිසිම හිඟයක් නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ මේ අතර රට තුල ක්‍රියාත්මක ඖෂධ මාෆියාවට කදිම උදාහරණයක් රවි කුමුදේෂ් හෙළි කර තිබෙනවා රුපියල් 2000ට ගන්න පුළුවන් ඖෂධයක් රුපියල් 90000කට මිලදීගෙන ඇති බවටයි ඔහු චෝදනා කරන්නේ අපේ රටේ ඖෂධ හිඟයටත් වඩා තියෙන්නේ ඖෂධ මාෆියාවක් ඖෂධ මිල ගණන් දිනෙන් දින ඉහළ යන්නේ හිතා ගන්නවත් බැරි විදිහට මේ වන විට ඖෂධ නියාමන අධිකාරියේ රුපියල් 2000කට ලබාගත හැකි එස්මලෝල් ඖෂධය රජයේ ඖෂධ සංස්ථාව රුපියල් 90000ක මිලකට මිලදී අරන් ඒ හදිසි මිලදී ගැනීමක් විදිහට එස්මලෝල් කියන්නේ හෘදය ආබාධයක් වැළඳුණු පුද්ගලයෙකුගේ හෘද රිද්මය යථා තත්ත්වයට පත් කරන්න ලබා දෙන ඖෂධයක් මේ නිසා සිදු ඇති වංචාව රුපියල් මිලියන 22ක් මේ ඒ පිළිබඳව අදහස් පළ කළ රසායනාගාර වෘත්තීයවේදී ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේෂ් රුපියල් 2000ක තියෙන ඉසමලෝල් කියන ඖෂධ කුප්පියක් රුපියල් 2000කට ඖෂධ නියාමන අධිකාරිය අනුමත කරපු එක තියෙද්දි 90000ක වගේ මුදලකට අරගෙන මිලියන 22ක වගේ පාඩුවක් රටට ජාතියට මේ රටට සිද්ධ වෙනවා මේ රටේ මිනිසුන්ට සිද්ධ වෙනවා කියලා අපිට මේ පිළිබඳව තහවුරු කිරීමේ දත්ත මේ වෙලාවේ නැහැ නමුත් මේ තොරතුරු ඇති අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශයට හරි විගණන අංශයට හරි මේ තොරතුරු විමර්ශනය කරන ඕනෑම පාර්ශවයකට මේක විමර්ශනය කරන්න මොකද මේ විදිහට ඖෂධ සංස්ථාව හරි සෞඛ්‍ය අමාත්‍යාංශය හරි කටයුතු කරනවා නම් මේ රට නැවත ගොඩ ගන්න බෑ කියන සංකේතය මේ ඖෂධ මාෆියාව නිසාම එදා වේල හම්බ කරන් කන මිනිසුන්ගේ ජීවිතේ තවත් අසරණ වෙලා මේ අතර රට තුල ඖෂධ වර්ග 90ක හිඟයක් තවදුරටත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා ඒ ජාත්‍යන්තර ඖෂධ ප්‍රධාන පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි ප්‍රකාශ කළේ ජීවිතාරක්ෂක ඖෂධ වර්ගවල කිසිම හිඟයක් නැති බවයි ලෝක බැංකු ආධාර යටතේ ඖෂධ ආනයනය සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙනවා ඒ හේතුවෙන් ඉදිරි මාස 6ක කාලය සඳහා ඖෂධ හිඟයක් ඇති නොවන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ එසේම මේ මාසයේ අවසන් වන විට හෝ ලබන මාසයේ ආරම්භයේදී ඖෂධ තොග මෙරටට ආනයනය කිරීමට හැකිවනු ඇති බවයි වාර්තා වන්නේ
මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී බන්ධනාගාරගතව සිටින තිලින ප්‍රියමාලි සම්බන්ධ සිදුවීම් මාලාව හරහා තවත් විවිධ අර්බුද කරලියට එමින් පවතිනවා. පූජ්‍ය මුරුත්ට්ටුවේ ආනන්ද හිමියන් සම්බන්ධ V8 රථය එවැනි එක් සිදුවීමක්. මේ අතර ප්‍රියමාලි සමග සිදුකළ තවත් මූල්‍ය ගනුදෙනුවක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. කෝටි ගණනින් මුදල් වංචා කිරීමේ සිදුවීමට අදාළව තිලිනි ප්‍රේමාලි අනිතා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඇය මෙරට දේශපාලඥයින් ව්‍යාපාරිකයින් ඇතුළු බොහෝ පිරිසකගෙන් මුදල් වංචා කර ඇති බවටයි තහවුරු වී ඇත්තේ. ඒ අනුව ඊට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසත් සාලි අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඉඩමක් විකුණා ලබාගත් මුදලක් අසත් සාලි අදාළ කාන්තාවට ලබා දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඇය වංචා කළ මුදල රුපියල් කෝටි දහසක් පමණ වන අතර ඇයට එරෙහිව පැමිණිලි 11ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත්ව තිබෙනවා. මේ අතර තිරිණි ප්‍රියමාලිගේ ව්‍යාපාරික ස්ථානයේ සේවක සේවිකාවන්ගේ ජංගම දුරකථන පරීක්ෂාවට ලක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. මේ අතර තිරිණි ප්‍රියමාලිගේ සහකරුවෙකු ලෙස හැඳින්වෙන ඉසුරු බණ්ඩාරනම් පුත්කලයෙකු අද අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින්. මේ අතර පූජ්‍ය මුරුත්ට්ටුවේ ආනන්ද හිමියන්ට අයත් V8 රථයක් තිලිනි ප්‍රියමාලි රැගෙන ගොස් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණා. කෙසේ වෙතත් තමා ප්‍රියමාලි නැමැති කාන්තාවක් පිළිබඳව දන්නේ නැති බවයි පූජ්‍ය මුරුත්ට්ටුවේ ආනන්ද හිමියන් පසුගියදා ප්‍රකාශ කළේ. තමාට අයත් අදාළ රථය ලබා ගත්තේ කොළඹ නාගරික මන්ත්‍රීනි ප්‍රියංකා ජයසේකර බවයි මුරුත්ට්ටුවේ හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අර තුමානි මම දන්නේ නැති මගේ නම මේ මගේ ජීප් එක ඉතින් මේ අරගෙන නැහැ කවදාවත්. මම කතා බහ කරලත් ඉතින් මේත් එක්ක නැහැ. නමුත් මගේ ජීප් එක ගත්තේ කොළඹ මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරන ප්‍රියංකා ජයසේකර මහත්මියයි. කොළඹ නාගරික මන්ත්‍රීනි ප්‍රියංකා ජයසේකර තමාට එල්ල වී ඇති චෝදනා පිළිබඳව අද පිළිතුරු ලබා දුන්නා. ස්වාමීන් වහන්සේ එක්තරා ව්‍යාපාරයක් සඳහා මුදල් යොදවන්න කියලා යෝජනා කරා. මම කැමති වෙලා ඒකට මම මුදල් යෙදුවා. නමුත් ඒ මුදල් යොදවපු ව්‍යාපාරය සාර්ථක වුණේ නැහැ. මම ස්වාමීන් වහන්සේ විසින් හඳුන්වලා දුන් ව්‍යාපාරයකට මුදල් යෙදවීම නිසා ඒ ලැබූ පාඩුවට තමයි ස්වාමීන් වහන්සේ මම ඒ මුදල් ඉල්ලලා කරදර කරාම ස්වාමීන් වහන්සේ මට ඔය වාහනය අරගෙන මගේ නමට එක්ක ගන්න, එහෙම නැත්නම් මට විකුණලා මුදල් ටික ලබා ගන්න කියලා තමයි ස්වාමීන් වහන්සේ මට කිව්වේ. ස්වාමීන් වහන්සේ ඒ දීපු ලේඛන, ඒ කතා කරපු සියලුම තොරතුරු මගේ ළඟ තියෙනවා. කීයක් යෙදෙවද ඔබතුමී? ඒක මම හිතන විදියට මට ලක්ෂ 500ක විතර අලාභයක් තියෙනවා. ලක්ෂ 500කට වඩා ගිය අලාභයක් තියෙනවා. ඒකෙත් එච්චර මුදලක් යොදවන්න කියලා ස්වාමීන් වහන්සේ කිව්වා. ඉතින් ඒක ලාභ ලබන්න පුළුවන් හොඳ ව්‍යාපාරයක්. ඉතින් ඒක නිසා තමයි මමත් ඒකට යෙදෙව්වේ. නමුත් ඉතින් ඒක කාලයත් එක්ක යනකොට මේ මට ඒක දැනගත්තා ඒක මුදල් ලබා ගන්න බෑ කියන එක. ඉතින් ඒක නිසා මම ඒකෙන් අයින් වුණා. ඉතින් ඒක ස්වාමීන් වහන්සේගේම විහාරස්ථානයේ ගොඩනැගිල්ලකට මම මේ ව්‍යාපාරය ගෙනත් තියලා මම අයින් වුණා. ඒක තමයි මම කරපු එකම දේ. නමුත් මම ස්වාමීන් වහන්සේගේ V8 රථයක් හොරකම් කරලා නැහැ. ඒ මම වාහනේ ඒ මට දීපු දවසේ ඉඳලා මම මගේ වරින් වර බෙන්ස් රථයයි මගේ වාහනේ ජිප් රථයයි ස්වාමීන් වහන්සේට බදින්න දීලා තිබුණා. ස්වාමීන් වහන්සේ මං හිතන්නේ මේ මෑතක් වෙනකන් ස්වාමීන් වහන්සේ පාවිච්චි කරයි වාහනේ. මට ඇත්තටම කියන්න ඕනේ ඕක මට ජීවිත තර්ජනයක්. මට ඔය සිදුවීම ජීවිත තර්ජනයක් වුණා. ඉතින් ඒක නිසා මං ඇත්තට බයෙන් හිටියේ. හැම තැනටම කියලා තිබුණේ මම හොරකම් කරන් ගියා. මට කියන්න තියෙන්නේ මං හොරකම් කරලා නැහැ. ස්වාමීන් වහන්සේ මට අරගෙන අර දාපු පාඩුව අයින් කරන්න කියපු එකට මම මට දීපු ඒ වාහනය ස්වාමීන් වහන්සේගේ නමට නෙවෙයි තිබුණේ. එතකොට මං ඒක අරගෙන හොඳ වැඩගත් පවුලකට ඒක විකුණලා පස්සේ මං ඒ වාහනේ ආපහු නැවත ගන්න ගියා. නමුත් ඒගොල්ලෝ මට දුන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පූජ්‍ය මුරුත්ට්ටුවේ ආනන්ද හිමියන් අද දිනෙහිදීත් මාධ්‍ය හමුවක් ඇඳපා අදහස් පළ කළා. ඈ සතු ඈ මට දුන්න ලියුම් සියල්ලක්ම මෙතන තියෙනවා. ඈ දුන්න හොරචක් මා ළඟ තිබෙනවා. මේ සියල්ලම තියාගෙන ඈය කරපු මේ අපහාසයට මම කනගාටු වෙනව පමණක් නෙමෙයි වංචා සහගත කාන්තාවක් කියන එක පැහැදිලිව මට කියන්න ඔප්පු කරන්න මාළඟ කරුණ තිබෙනවා. මම ප්‍රියංකාට කියන්නේ වීදිරු ගෙවල් වල ඉඳලා ගල් ගහලා සවුත් වෙන්න සූදානම් වෙන්න එපා. මෙන්න ඔබේ ලියුම් ටික, මෙන්න ඔබේ චෙක් අංක ටික, මෙන්න ඔබේ දියුරුම් පෙත්තන් ටික, මෙන්න ඔබේ ගත්පති ටික. මම කර එකම අදුර්දාසි ක්‍රියාව තමයි මාන්නප්පරුම් මැත්තවාණක තිබිච්ච කොළ ටික ඉල්ල ගන්න කියලා මම කිව්වා.
ඊළඟට කොච්චර මං කිය අනුකම්පා සාගතව ඊළඟට ඔබ ප්‍රකාශයට පත් කළා තියෙනවා ව්‍යාපාරයක් පිළිබඳ මම කර ව්‍යාපාර කරන පුද්ගලයෙක් නෙමෙයි මට ව්‍යාපාර ගන්න උවමනාවකුත් නැහැ මගේ දායකයෝ මට සලකනවා ව්‍යාපාරයක් නෙමෙයි ත්‍රිවිර පත්තරේ වහපු වෙලාවේදී කණ්ඩායමට ඉල්ලීමක් කරපු නිසා මම කුවර ත්‍රිවිර පත්තරේ ගෙනියන්න පුළුවන් නම් මෙන්න මේ පත්තරේ ගෙනියන්න කියලා කිව්වා ඒ අර මගේ වෙන ව්‍යාපාරයක් නැහැ පුළුවන් නම් මං අපේ මන්ත්‍රීතුමියට බොහොම කරුණාවෙන් ඉල්ලීමක් කරනවා මං කරපු ව්‍යාපාරේ බාපු සල්ලි මොනවද කරපු මොනවද කියන එක ඔබගේ අදුන්නා මට සල්ලි ගන්න විදියක් නැහැ මගේ ගේ තියාගන්න කියලා එහෙමත් ඔබ කිව්වා නමුත් ගේ බලනකොට මොකක්ද සල්ලි වලට ගේ බැංකුවට විකුණපු ගයක් ඔබ ළඟ තිබෙන්නේ අද ඔබ කතා කරන මහා විදියට ඒ සම්පූර්ණ එක වැරදි පියංක මන්ත්‍රීතුමිය මිනිතුන් අපහාස කරන්න උදාරන් එන්න එපා විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද කරුණු පැහැදිලි කළා සංශෝධනය සම්මත කර ගැනීමට ඡන්ද 150ක් ප්‍රමාණවත් බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ 20 සහ 21 දින දෙකේදී මේ විවාදයට ගැනීමට නියම කරලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය මේ පනත් කෙටුම් පතේ කාරණා කීපයක් සම්බන්ධව තීරණය කරලා තියෙනවා සංශෝධනයකින් තොරව 3න් 2කින් සම්මත කිය ප්‍රමාණවත් නැහැ කියලා එකම නිර්දේශ කරලා තියෙනවා 3න් 2කින් පමණක් ජනමත විචාරණයකින් තොරව යන්න පුළුවන් විදිහට සංශෝධනය කරලා ඉදිරිපත් කරන්න සම්මත කරන්න පුළුවන් කියලා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු සංශෝධන යෝජනා කරපු අපි ආකාරයට ඉදිරිපත් කරලා තියෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සියලු දෙනාට මේ බෙදා හැරලා තියෙනවා. ඊට අමතරව විපක්ෂ නායකතුමා යෝජනා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා සංශෝධන දෙකක්. ඒ සංශෝධන දෙක අපි පිළිගන්න එකඟ වෙලා තියෙනවා. ඒ ඇරෙන්නට වෙන සංශෝධනයක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව වගකීම සහ වගවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ මේ පිළිබඳව නිරන්තරයෙන් මතු කරන ප්‍රශ්නයක් එතකොට ඒවට විසඳුම් හොයන්න තමයි මේ 22 සංශෝධනය අපි ගෙනල්ලා තියෙන්නේ මේක කිසිදු දේශපාලන පක්ෂයක් මැඩලන්නවත් දේශපාලන පක්ෂයක් ගොඩ ගන්නවත් ගෙනාපු එකක් නෙවෙයි ඒ නිසා අපි විශ්වාස කරනවා මහජන නියෝජිතයෝ මහජන මතයට ගරු කරනවා නම් මේකට පක්ෂව ඡන්දෙ දෙයි महाजन मतेट पैंगहन उदवियट मेक प्रतिक्षेप कर पुलवांग अनी कारण तम अट देशीय विशिपहाम चांद अवश्य न मेक सम्मत एकसीय पनह चांद लुनोत अति සැබෑ බලය ඇත්තේ රාජපක්ෂලා සතුව නොව ජනතාව සතුව බවට මතක තබා ගත යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා එදොම්පේ ජන හමුවකට එක් වෙමි විසඳුම වෙනුවෙන් ජන බලය ගොඩ නගන ජාතික ජන බලවේගයේ දොම්පේ ආසන සමුළුව පැවැත්වුණා. ඒ ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. බලයේ තියෙන රාජපක්ෂලා ගාව නෙවෙයි ජනතාව ගාව. නේද මහරජාණෝ කියලා වැඳ නමස්කාර කර හිටපු මහින්ද රාජපක්ෂ. ජනතාව ගිහිල්ලා අරලිය ගහ මණ්ඩලේ වැටළුවට පස්සේ හෙලිකොප්ටරකින් පලා ගිහිල්ලා මුහුදේ නැවත නතර වෙලා හැංගිලා ඉඳලා. නැවත ත්‍රිකුණාමලයේ නාවික කමුදා කඳුරේ හැංගිලා ඉඳ සිද්ධ වුණා. බලයේ තියෙන කා ගාවද? ජනතාව ගාව. දැන් ශ්‍රී රාජපක්ෂ අපි දැක්කා නේද රටින් පණින්න කටුනායකට යනවා ආයෙ හෙලිකොප්ටරකින් මත්තලට යනවා. මත්තලින් ජනතාව පාරට එනකොට කටුනායකට යනවා. ගුවන් කරණම් ගෙව්වා රෑ දෙකක්. යන්න බැරි. බලයේ තියෙන ජනතාව ගාව. හැබැයි නැවත මොකද කරන්නේ? මේ ජනතාවට විසුළු සපයන දේශපාලනයකට නැවත රාජපක්ෂ මහත් වෙනවා. 77 මැතිවරණයේදී. තමුත් වෙනුමිට යෝධයෙක් හේරත් බණ්ඩා කියන. ඉතින් මේ යෝධය අරගෙන ගියා එක්සත් ජාතික පක්ෂය රැස්වීම් වල. යෝධය අරගෙන ගිහිල්ලා පෙන්නනවා මිනිස්සු ගෙන්න ගන්න. දැනුත් යෝධයෙක් ගිරියනවා. යෝධයෙක් ගිනිලා කියන මොකද්ද? කළුතරට ගිහිල්ලා කියනවා මහින්ද සමග නැගිටිමු. මහින්ද නැගිට්ටනොත් 3 දිනක් වුණා. මේ මොකද්ද මේ දේශපාලනය? මම කියන්නේ අපි කාටත් ජීවන රටාවක් තියෙනවා. ළමා කාලේ ඒ වයසට සරලන ජීවන රටාව. තරුණ කාලේ ඒ වයසට සරලන ජීවන රටාව. වැඩිහිටි කාලේ ඒ වයසට සරලන ජීවන රටාව. වියපත් වුණාම ඒකට සරලන ජීවන රටාව. දැන් මෙයා වියපත් වුණාම ජනතාව නැගිට හොන්නේ නැද්ද මේ මේ විනාශකාරී දේශපාලනය පරාද කරන්න ඕනේ නැද්ද පරාද කරන්න ඡන්දේ දීපු රනිල් දැන් ඒ රනිල් ජනාධිපති වෙලා සේමසිංහ කියනවා නෑ අපි ඒ කාලේ කිව්වට මහා බැංකුවට එහෙමම සම්බන්ධ නැති උට ලාවට වගේ රනිල් සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයක් පාසල් දරුවන්ට ලබා දීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා මෙතෙක් රට තුල ක්‍රියාත්මක වන්නේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයක් බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ ඒ කොළොන්න ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින්
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල වැඩසටහන හරහා 37 වන බස් රථය රත්නපුර කොළොන්න ජාතික පාසලට අද පරිත්‍යාග කරනු ලැබුවා. සිංහල පමණයි කියන සංකල්පයේ අධ්‍යාපනයට ගෙනාපු දවසේ ඉඳලා අපේ රටේ අදටත් තිබෙන්නේ යල් පැන ගිය අධ්‍යාපන ක්‍රමයක්. දරුවන්ට උගන්වන්නේ ගිරව් වගේ කටපාඩම් කරන්න. ලෝකයේ තියෙන ප්‍රවණතාවය මොකක්ද? ගැටළු වලට විසඳුම් ලබා දීම. කටපාඩම් කිරීම නෙවෙයි. මම දැක්ක පහුගිය දවසක ඔය දැන් එළවලා දාපු ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එයාගේ අතින් වැරදි ගොඩක් වුණා. නමුත් මම දැක්ක එක හොඳ දෙයක් එතුමා උත්සාහ කරනවා. එයා උත්සාහ කරා ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයේ යම් දෙයක් කරන්න. ලැජ්ජයි කියන්නේ රජයේම ඇමතිවරෙක් ඇවිල්ලා විවෘතවම ඒකට විරුද්ධ වුණා. හැබැයි ඒ රජයේ ඇමතිවරයාගේ දුවා දරුවා අධ්‍යාපනය ලබන්නේ ජාත්‍යන්තර පාසල්වල. එයාගේ දුවාලා පුතාලා ඉගෙන ගන්නේ පිටරට. මේ රටේ පන්ති භේදයක් ඇති කරන අධ්‍යාපනයක් අද අපේ රටේ තියෙනවා. තියෙන මිනිස්සයාගේ දුවා දරුවන්ට ඕන විදිහට කරගන්න පුළුවන්. දුෂ්කර ගම්මානවල ජීවත් වෙන දුවාලා පුතාලට සිංහල පමණයි. හිතාගන්න හොඳට මේ සිංහල පමණයි කියන සංකල්පය තුල પરම්පරා ගණනාවක් අනාථ වෙලා තියෙනවා. එහෙනම් අද දිනේ රටේ 43 ලක්ෂ පාසල් දූ දරුවන්ට මම ලබා දෙන බලාපොරොත්තු මොකක්ද? ජාත්‍යන්තර තලයේ ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය. සුක්කානමක් අතර ගන්න සෑම කෙනෙක්ම ඊටම අවධානයෙන් හා වගකීමෙන් ආරක්ෂාකාරීව සිය රථය පැදවිය යුතුය. වාහනේ යකඩ ගොඩක් වුණාට ඒකේ ඇතුළේ ගමන් කරන්නේ මිල කරන්න බැරි වටිනා මිනිස් ජීවිත. අද අනුරාධපුර පාදනීය මාර්ගයේ සිට ඌ මාර්ගකරිය අනතුරකින් වයස අවුරුදු 3000 දරුවෙකු ඇතුළු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනතුරට පත් වූ මෝටර රථයේ පදවා ඇත්තේ මියගේ දරුවාගේ මව විසින්. අනුරාධපුර පාදනීය මාර්ගයේ රිදීපැදියල්ල ප්‍රදේශයේ අද පෙරවරුවේ රියානුතුරක් සිදුව තිබෙනවා. එෙහිදී වයස අවුරුදු 3000 දරුවෙකු ඇතුළු 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. අනුරාධපුර සිට පාදනීය දිසට ධාවනී වූ මෝටර රථය අසල තිබූ ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ. නෝනා කෙනෙක් කෙලවගෙන ආවේ 5 දෙනෙක් සිටිය කාරකේ ගෑනු 3 දෙනයි පිරිමි දෙන්නයි බබාලා ඉතරම නැති වුණා. ඉස්සරහට පිරිමි කෙනෙක් ඉතරම නැති වුණා. උදරින් ආවේ කීයද විතරද? 8:45ට. කවුද ඉස්සරහට අම්මා බබයි 100යි බබයි 100යි මාස් 100යි අර ඉන්නකන අඳුරනවාද අයිසු එකේ ඉන්නකන ඒ අක්කගේ දුවනේ එයා ලෝයර් එයාලා අතර දෙනා විතරයි ගෙදර ඉන්නේ මම ගියේ අර අලුත් එක්සස් අයත් කෙනා වලා වලා ගන්න තුවාල ලබා සිටි පිරිස රතයෙන් පිටතට ගැනීමට විනාඩි 20ක පමණ කාලයක් ගත වූ බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බවයි වාර්තා වන්නේ. අනතුර සම්බන්ධයෙන් නාකුල්ලාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා. මෙ අතර මරදාන සිට මාතර බලා ධාවනී වූ රුහුණු කුමාරී දුම්රියේ මෝටර රථයක් ගැටීමෙන් අද පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. ඒ අලුත්ගම කළුඅමෝදර සීලානන්ද දුම්රිය හරස් මාර්ගයේදී මෙහි සවිකර තිබූ සංඥා පද්ධතිය මාස 6ක කාලයක් සිට ක්‍රියාත්මක නොවීම මෙම අනතුරට හේතුව බවයි පොලිසිය පවසන්නේ. මීට පෙරද මෙම ස්ථානයේ අනතුරු කිහිපයක්ම සිදු වී ඇති බවත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් ප්‍රකාශ කළා. අදාළ මෝටර රථයේ ගමන්ගත් රියදුරට කිසිදු හානියක් සිදු වී නැති අතර මෝටර රථයේහි ඉදිරිපස කොටස දුම්රියෙහි ගැටි රථය පසුපසට ඇද යාම නිසා සිදුවීමට තිබූ අනතුර අවම වී ඇති බවයි පොලිසිය පවසන්නේ. ඉදිරි මහකන්නේ සඳහා ගොවීන්ට ගොවි බැංකු මගින් වගානය නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. මේ අතර පාලකින් නිසා රටේ සමස්ත ජනතාවට බත් දිනුවට පස් කෑමට සිදුව ඇති බව රුහුණු රට ගොවි සංවිධානයේ පවසනවා. කෙසේ වෙතත් මෙවර බලෙන් ගොවීන්ට කාබනික පොහොර ලබා නොදෙන බවයි අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ. ඉදිරි මහකන්නේ සඳහා ගොවීන්ට ගොවි බැංකු මගින් වගා ණය නිකුත් කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ නෙටොල් පිටිය ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානයේදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන්. එහිදී වගා ණයලාභී ගොවීන් 11 දෙනෙකුට කෘෂිකර්ම අමාත්‍යවරයා අතින් රුපියල් 50,000 බැගින් වගා ණය මුදල් නිකුත් කෙරුණා. වගා ණය නිකුත් කිරීම ගොවි ජන බැංකු නියම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මකයි. මේ සඳහා රජයේ මගින් රුපියල් මිලියන 350ක් වෙන් කර තිබෙනවා. එෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍යට මෙසේ අදහස් පළ කළා. සානාධාර ඉල්ලගෙන යන්නවත් කාටවත් අතපහන්න කැමති කට්ටියක් නෙමෙයි ගොවි ජනතාව. මම ඉතාමත් වගකීමෙන් කියනවා ගොවි ජනතාව සියලුම දෙනාට මේ පහ කන්නයට අවශ්‍ය යූරියා සහ බණ්ඩිපෝර කියන දෙකම නියමිත වේලාවට ලබා දෙන්න කටයුතු කරනවායි කියන එක. ඊට අමතරව
කාමනික පෝර ගන්න වෙනම ඔබට මුදලක් දෙනවා අකමැත්තෙන් ගොවියට මේ සැරේ වැව්පස් හරි කුණු ගොඩවල් හරි අපි ගෙනත් දෙන්න කටයුතු කරන්නේ නැහැ මේ අතර පවතින ගොවි ගැටලු සම්බන්ධයෙන් රුහුණු රට ගොවි සංවිධානයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා දැන් මේ කාබනික පෝර කියලා දහජරාව දෙන්නේ නැතුව මේක තක්සේරු කරලා සල්ලි දුන්නා ගොවියට පුළුවන් කාබනික පෝර හදාගන්න. එහෙම දන්නේ නැති ගොවි මහතුරුන්ට මග පෙන්වීමක් කරන්න ඒ ආයතන වලින්. ඒකට අදාළ වියදමෙන් කොටහක් හරි කමන්නේ නැහැ දෙන්නකෝ කොම්පෝස්ට් එක හදාගන්න. අක්කරයක් පුරා ඔය පස් ගොඩක් ඉහලා මඩේ බැහැගෙන දඟලනවට වැඩිය හොඳයි. පෝර නොගහ නිකන් ඉන්න එක. අපි ලෑස්ති කොම්පෝස්ට් හදන්න කාබනික පෝර හදන්න. අන්න ඒකට මුදල් ටික දෙන්න ගොවියට. ඒකට වැඩේ හරියට කෙරේවි. එකපාරක් කට්ටියක් කිව්වා බඩගින්නට ක්‍රෝටන්කොල කාපිය කියලා. එතකොට ඕකට සමච්චල් කළා. ක්‍රෝටන්කොල නෙවියකෝ අපිට තුන් වෙලට බත් කන්න ඕන කියලා තව එකෙක් ගෙනාවා. අන්තිමට ඌ ගෙනහැලා බත් නෙමෙයි කන්න උනේ කට්ටියටම පස්. රාත්‍රී පුවත් විකාශය අවසන්. ඔබට මෙතෙන් සිට ටර්නින් පොයින්ට් වැඩසටහන සමගින් එක් විය හැකි. සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.